සුභ දවසක් ප්‍රාර්ථනා කෙන්වා යාල හැමකනෙක්ටම. අද ඔන්න ඉතින් තවත් ලස්සනම ලස්සන සෙනස්ශ්‍රාධා දවසක් අද හස්පනගි නිවාඩු දවසි අපි මේ යන්න ඇවිල් අයින්නේ අප යාලෝ එෙක්ක පොඩි පික්ණික් එකක් ඉතින් මම හිතුවම් මේ ඕමානුවල තිෙන ලස්සම ලස්සන තැනකට අපි යන ගමන ඔයාලා එෙක්ක ශ්‍යයාකරගන්න ඕනෙක් කියලා. අදාි යන්නේ අමරාත්වල තියෙන ලස්සර්ම ලස්සන වාදීකයක් ළැඟට අපේ ගෙදර ඉන්දරලා විනාඩි පහලොක විතර කාලයක් තමයි මෙතන්ට යන්න ගතවෙන්නේ. ඉතිං ආලට පේනවනේ ලොක්කූ කන්දත්තියෙනව මෙන් මේ කන්ද මුදනට තමයි අපි දැන් යන්නේ මේ කන්දිින් එහා පැත්ති තමයි අල් අමරාත් සිටියක තියෙන්නේෙ ඉතින් මේ කන්ද මුදනට ගිහිල්ල කන්දිින් එහා පැත්තට තමයි අපි යන්න ඕනේ. මේ කන්ද ගොඩාක් සවිශේෂී තැනක් මස්කට් වල තියෙන අපිට මේ කන්ද මුදුනට මස්කට් මුළු සි එකම ගොඩා ක්ලස්සනට බලන්න පුළුවන්. මස්කට්වල ගොඩාක් ප්‍රසිද්ධ තැනැක් තමයි මේ කන්ද මුනේ තියන මේ ව පොයින්් එක ඉතින් හරිම රස්සනට මුළු මස්කට් නගරේම අපිට බලන්න පුළුවන්. මංඔලට ඒ රස්සන විය්ෝ එකකාත් පෙන්න්නම්. ඉතින් මේ වීඩියෝක ඉස්සරහට එකතු වෙලා එන්න ඉතින් අද දවසපි කොහොමදයාලෝත්ත එක්ක ගතකරේ කියලා බලන්න. ඔයාලට පේනව ඇතින් වටේටම තියෙන්නේ ගොඩාක් ලොකු කඳුපන්තියක් මේ කන්ද මැදින් තමයි මේ පාර හදලා තියෙන්නේ ඉතින් දැන් අපි කන්ද මුදුනේ දං කන්දෙ අනිත් පැත්තට තමයි මේ යන්නේ අමරාත්වලට ඕන් කියන තින් මැදිි පෙදි රටක්නේ මැද පෙරදිග රටක් කියේපු ගමන් අපේ හිතන්නේ කාන්තාරතියෙන රටක් කියලා. හැබැයි ඉතින් අපි හිතනාට වඩා ගොඩාක් වෙනස් රටක් තමයි ඕමාන් කියන්නේ. විවිධාකාර වූ පරිසර පද්ධතින් ඕමාන්වල තියෙනවා වංයාලට මත්තකඇති කලින් වීඩෝ එකක් ගෙනවා ඕමාන්වල තියෙන තවත් ලස්සන පලාාතක් සලාලා කියලා ඉතින් ඒ පලාත මීට වඩා හත් පසින්ම වෙනස්. අපේ ලංකාවේ දේශගුණයට කාලගුණට ගොඩාක් සමානකම් කියන පලාතක්තමයි සලා කියලා. කියන්නේ ඉතින් ඒ වගේම තවත් ලස්සන තැනකට තමයි අපි මේ යන්නේ අපිට හිතා ගන්නවාත් බැහැ ඉතින් මේ වගේ රටක මේ වගේ ලස්සෙන තැන් තියෙනවා කියලා. ඔන්න දැ අපි කන්දෙෙන් එ හා පැත්තට අල් අමරාත්වලට ඇවිල්ල ඉන්නේ දැංාලට පේනවති පහලින් සිටියක ගොඩා ලස්සට පේනවා ඉතිං නිල් පාට ආ සත්යක්ක ඉතින් මේ වව් එක හරිම ලස්සනයි දැන් අපි කන්ද බැහැගෙන අමරත් සිටියකට තමයි මේ යන්නේ. ඕමාන් වල තින තවත් සුවිශේෂී දෙයක් තමයි මේ ගල් කන්ු ඉතිං ගොඩාක් වෙලාවෙට ගොඩක් තැන්වල මේ වගේ ලොකු ගල් කඳු දකින්න පුුවන්. ඔන්න දැන් අපි වාදියකළඟට ඇවිල් අයින්නේ ඕලට මතකැතිමං කලනුත් පොඩි වීඩියෝ කලිප්ක්කාලට අරගව මේ තැන ගැන හැබැයිද අපි හවසාපපු නිසායිඉති එක්මට කලුවරවැටනු නිසා අපිට මේ ලස්සනට පිටාව හරියට බලාගන්න බැරිවුුණ. ඉති අද නං ඔන්න අපිට ගොඩා කලස්සනට ඒ වටපිටාව බලාගන්න පුළුවන් මොකද අපපි දවල් ආපු නිසා. න්න දැන් අපි වාදීකළඟට ඇවිල්ල ඉන්න ඉතින් මේ පේන වත්තර පාරෙන් එ හා පැත්තර ඇන්න තමයි අපි මේ හදන්න ඉතිං පාරිස්සමෙක් අපේ යාලෝටික හොයාගෙන ඔන්න දැන් අපි යනවා යාලා ඉන්න තැනට. අලට පේනව ඇති ඉතිං අද නිවාඩු දවසක් නිසා ගොඩක් දිනා මෙිතන්ට ඇවිල්ලා ඉන්නවයිතිං විනෝද වෙන්න සතුටින් කාලේ ගතකරන්න. ඉතින් අපේ යාල ඉන්න තැනට මේ විදිට ආවා ඉතින් කට්ටේ ඔක්කොම ඇවිල්ලා තමයින්නේ අපි තයි ඉතින් පොඩ්ඩක් පරක්වුණේ. බලන්නක ඉතින් මේ වටපිටාව කොච්චද ලස්සනයිද කියලා, ඕමාන්වල මේ ගත්තවෙන්නේ සීතල කාලෙ ඉතින් මේ වගේ ලස්සන දියපාරාක් ලඟට වෙලා මෙහෙම හුල්ලඟ වැදීගෙන ඉන්නකොට අපිට නිකං හිතුනේ අපි හරිට නුවරෙල්ියට ඇවිල්ලඉන්නවාගේ. අපි කවරු හිතනෙ නෑන ැද පෙරිදිගරට මේ වගේ තනක්තිය කියලා. ඒ වගේම තමයි ඉතින් ආදරෙන් මතක් කරන්න ඕනෙ මේ ඉන්නේ අපේදුකට සැපට හැමදේට මෙන්න අපි සහෝදර සහෝදරියෝ ටික. පිට රටක තනයම අපි ජීවත්වෙන කොට ඉතින් ලංකාව අපේ පවුලෑගෙන් ඇත්තුවෙල මේගේ හොඳ යාලුව සෙට්ට එකක්ඉන්නක කොච්චරටිනාදි කියලා මංහිතන්නේ පිට රට ජීවත්වෙන ඕල හැමෝම දන්නව ඇති. ඉතින් එයාල හැම්ම කෙනෙක්ම ගොඩා කාදරයෙන් මතක් කරනවා එයාල නිසා තමයි අපිටත් මේ වගේ සතුටින් මේ වගේ ලස්සන තැනක මෙහෙම කාලය ගත කරන්න ලැබුණ. ඒ වගේම තමයි ඉතින් අපේ තව පැමිලිස් දෙකක් එන්න බැරිෝනා එයාලට ටිකක් අසනීපෙන් හිටපු නිසා ඉතිං එයාලවත් ඔන්න ආදරින් මතක් කරනවා මේ වෙලාව. අපේ පොද්ධෝ ටිකත් හරි සතුටින් ඉතින් මේ කාලෙේ ගත කලා මොක දිතිං එයාලටත් මේ වගේ චාන්සස් හැමතිස්සම ලැබෙන්න්නේ නැහැනි ලංකාගේ නිවේීතින් ගොඩාක්වෙලාවට ගෙවල් ඇතුලඉන්න නිසා යාලත් හරි අසයි මේ වගේ නිදහසේ කාලේ ගත කරන්න ඔන්න ඒකෙන් එයාලා උපරිම ප්‍රෝජන ගත්තා. මේ හැමෝම ඉතින් ගොඩා කාරය බහුල ජීවිත ගත කරන අය. ඉතින් අපේ ඒකාකාරය ජීවිතෙන් මීදීලා මේ වගේ නිදහසේ කට්ටියත් එක්ක කා ලබීලා සතුටෙන් කාලේ ගතකරන එක වෙනත්මත් දැකීමක්. ඉතින් ඒක වචනවලින් විස්තර කරන්න බැරි තරම් සුන්දර මොහොතක් කියලා කියන්න පුළුවන්. කට්ටේ ඉතින් බරටම වැඩ භාභකිවදානවා කෑම හදනකානවබොනවා ඉතින් ගොඩාක් විනෝදෙන් ගත කනවා. වගේම තමයි කියන්න ඕේ මේ වාදියක අල්ලමරාත්තුල තියෙන හරිම ලස්සන තැනක් ඉතිං ඕලට පේනව ඇති. ඔන්න ඔයා ඕම අන්ුලේන කෙනෙක් නං අමතක කරන්න එපා දවර්ශක මෙතැන්ට එන්න ඉදිංවාගේ පවලෑ ඇත එක් සතුටෙන් කාලය ගත කරන්න පුළුවන් ගොඩාක් ලස්සන තැනක් කියලා කියන්න පුුවන්. මඉතින් ගෙදර වෙලා කනවට වඩාමින්න මහි වගේ නිදහසේ නිවාඩ දවස කැවිල්ල යාලෝත්තෙක කෑම බිම හදදාගන්න මේ වගේ ලස්සෙන තැනකට වෙලා කාලබීල ගත කරන එකත් අමුතුම අත්දැකීමක්. හරිම ආසයිතින් අපි හැමෝම මේ වගේ එලියට ඇවිල්ල මෙහිම විනෝතිින් කාලේ ගතකරන්න ඔන්න ඉතින් අපේ අයශක්කනම් බරටම වැඩ යඔන්න සැලට් දෙකක් හදනු. අපි කේනු තිං හරි සතුටින් කාල ගතකලා ක්කල යිල්ලාත් එක්ක ඉතිංන් එයායටත් නිතරමයාල මුණගහැන් නැති නිසා මෙන්න මේ වගේ නිදහසේ ඉතින් එයත් සෙල්ලාම් කරන ගමන් කාලේ ගතකලා. මේ ඉතින් කුමාරයිය ඉති කුමාරයියගේ මේ ස්පෙෂල් බිරිානයක නම් අපි හැමදාම එල්ලියට ගියෝොත් වරදින්න නෑ. අප සෙට්ට එක ආසම කරන කෑමක් තමයි කුමාර අයගේ මේ ස්පෙෂල් බිරියාානයක. ඔන්න අදත් ඉතින් මේ රසම රස බිරිියානයක කුමාර අය හදනවා. ඉතින් හැම්මෝම මග බලාගෙන ඉන්නවා බිරිියානයකේ රස බලන්න. න්න දැන් ඉතින් අපි බිරිානිකේ රස බලන්න තමයි ලැස්සි වෙලායින්නේ ඉතිං හරිම්ම සත්ටයි මේ වගේ කෑම බෙදාගෙන කට්ටියත් එක්ක මෙහෙම ලස්සන තැනක ඉඳලා කනකොට ඒක අමුතුම රහක්ක වචනවලින් කියන්න බැරිතරං ලුකූ සතුටක්ඉතිං ඇත්තටම මතක් කරන්න ඕේ කෑම ටික හරිම රසට තිබ්බයිති මේ සැලට දෙිකත් අයශක්ක හදපු හරිම රසට තිබබ එක අමුතුම රසාකර අමුතුමත් දැකීමක් ඉතින්ගේ අත්දැකීමම් අපි ලබලම බලන්න ඕනෙ මොනවාගේද කියල්. මේ වගේ ඉතින් කට්ටියත් එ එක ගත කරනකොට කාලෙක් ගත වෙනවානන් දැනින් නිවත් නැහැ ඔන්න ඉතින් ටික ටික කාලේ ගත වෙලා යනවා දැන්නම් ඔන්න ටිකටික සීතලත් වැඩිවේගෙන එන්නේ මොක්ද දැන් ඉර බැහැලගේහිෙල්ලා සීතල වැඩිවේගෙන තමයි එන්නේ. කහමහර ඉතිං කටියේ දර ටිකුත් හොයාගෙන ඔන්න ගිනි මැලෙකුත් පත්තු කලා ඇත්තටම කියන්න ඕොන එකනම් හරිම සුන්දරදදකිමක් වුණා අපිට වගේම අපේ පෝන්ඩන්ටත්. ොද හරියට නිකංන් අපි කෑම්පිනැවිල්ල වගේ තමයි අපිට දැනුනේ හරිම සත්තතුට ඒකත් මොකද දෙත්තකට අපට ලොකු සීතලක් දැනු ත්න නි ඕන්න හරිම සතටනා කටිය නිස් මේගුල්ලු දකිින් ඉතින් ෆොටෝ එකක් ගන්නවා කියලා වීඩියෝ එකකට පෙනී සිටියේ සුන්දර මොහොතඉතින් මේගේ රසබර දේවලුත් සිද්ධ වනා ඉතින් ටිකටි සීතලත් වැඩි වෙන නිසා කරවලත් වැටිලා නිසා ඔන්නන්නේ ඉතින් අපි හිතුවා ගෙවල්වලට යන්න ඕනි කියලා අපි ආපු විදිහටම හැමදීම පැක්කරගන්න අපි හිටපු තැනත් පිරිසිදු කල්ලා තමයි ඉතින් මේ ගෙතර යන්න ලෑස්ති වෙන්නේ වාලා දැක්කන ඉතින් මේ තැන කොයි තරම් ලස්සනට පිරිසදුවට තිබ්බද කියලා ඉතිං ආයි දවස්සක අපි ඇවිල්ල මේවාගේ ගතකරන්න ඕන්නා අපි දැනගන්න ඕනේ ඉතින් අපි හිටපු තැන පිරිසිදුවට පිළිවෙලට තියල යන්න අපි ආපු විදිහටම ඔන්න ඒ නිසා දැංහැම അസපസකර ലला വാල් വ്െ න්න මයිൽ ലෑസ്ി වෙලා. ඉന്നන්නේെ, ගඩාක් ලස්සන දවසක් ඉතින් අපි මේ යාළුව එක්කක් අපි අද ගත කලා අපේ ජීවිතේ මතක පොත්තට තවත් අපූරු ලස්සන මතකයන් ගොන්නක් එකතු කරගන්න අද අපිට පළුවන් ගොනා ඉතින් මේ විදියට සම්මුදීල එන කොටනාම් ඉතිං හිතර පුචි දුක්කුත්්දැනෝන ආය හමුවෙන බලාපොරොත්වයෙන් අපි යාලට සම්මුදුන්න අපේ ගෙදරට න ටිකක් ළඟ වනාට ඉතින් අපේ අනිත් අයල අක්කලා ටික ටික් දුරට යන්න ඕන නිසා අපි හිතුවා ගෙවල් වලට කලින් අන්න ඕන කියලා මුොක්කද එන්න එන්න සීතලත් වැඩි එ නිසා පොඩ්ඩොත්ත එක්ක ඉන්න බැරි නිසා. ඔයාලට මතක ඇතිනි මම ඉතිං කිව්වා රෑට ගොඩා ක්ලස්සන්ට මස්කටඩ් සිටියක අපිට වියව්පොයින්ට්කේ දම් බලන්න පුලුවන් කියලා දැන් ඉතිං අපි ආයමත් කන්ද නැගගෙන කඳින් අනිත් පැත්තට තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. ඉතිං යන අතර මග විිය්පොයින්්ගේේ නතර වෙන්නත් අපි දෙන්න අමතක කළේ නැහැ. ගොඩක් දෙනෙක් මේ පාරෙන් යනගොට මෙතන නතර වෙලා යන්න අමතක කරන්නේ නැහැ මොක්කද ඒ තරමටම ලස්සනට මෙතන ඉඳන් අපිට සිටියක බලන්න පුළුවන් බලන්නකු ඉතින් කොච්චර ලස්ස නඇද කියලා මොමත් ගොඩා කාස කන තැනක් තමයි මේ විපොයින්ටක ඔන්න ඉතිං ඒ විදියට තමයි තවත් සුන්දර දවසක් අවසාන වනේ. ඉතින් මම හිතනවා මේ වීඩිවෙෙක්ු ඔයාලත් ආසාාවෙන් බලන්න ඇති කියලා ඔයාලගේ අදහස් පහලින් කමෙන් කරන්න කියලාත් ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් තවත්තාවසක අල ත්වේඩියෝයි එකකරං එන්න ආලාව හම්බ වෙන්න ඉතකං ඔල හැමෝටම සුබදවසාක.